ඒකාක ෙට ්ට යි ටයිම් ිු කට පත් ිස්කපක්් එකක බලන්න පුදගලය තකු ගඩු රෝගෙන් සඳාවන තිීම නාව ඉහලට සුබ උදෑසනක්නුන තන්නේ අද දවස්සේ ඒ දවස්ය අද රටේම කතාෙන මාත්‍රකාට පත්ල බට පත්වෙලා තියෙන්නේ ක්‍රීඩාෑමතිවරයා විදියට කටයුතු කරපු ඒවගේම වාරි මාර්ග මහවෙලි තරුණු අමාත්‍යන්ස භාරව හිටපු ප්‍රෂාන් රණසිංහ මහත්මයාගේ ඉවත් කිරීම. ඉවත්කිරීම අපි විවිධාකාරයෙන් අපි මෙහන අපි බලලතිීනු. පැති ගපයකින් බල්ලදීන. එකක් ක්‍රෘෂාන් රණසිංහ දිගින් දිගටම පහුග කාලේ දූසනයට හොරකමට විරුද්ධව අතාකරුවූ ඇවතිවරින්. ඒ වගේම ක්‍රිකට් පාලක මණ්ඩලේ තිබුණු අක්‍රමිකතා ඒ වගේම ක්‍රිකට් පාලක මණ්ඩලය නිවැරදි දිසාාවකට ගෙනියන්න එතුමා නොබියෝ ස්්‍රරාටාව. ඒ හරහා එතුමාට විශාල සතුරු ප්‍රවාණයක් නිර්මාණ වුණු එතුමාට විරුද්ධෝ බලවේග ක්‍රාත්මකුණු එතුමාව මේ තලතුරෙන් කනෙන් අල්ල ලියට දාන වගේ අදහස් පලවුණු එතුමාට ඉටාවන්තර ජීවිත තර්ධන තිබුණයි කියලා දිගින්දිකටම කතාාවුණු ති මේ අස්සේ තමයි රොසාාන් රණසිංහ මැත්තුමා යේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරේ එතිඒ විශේෂ ප්‍රකාශය බරපතල ප්‍රකාශයක් විදිට සහ ආණ්ඩුවට ජනාධපතිරයට රිජජුව චෝදන එල්ලවුන්ු ප්‍රකාශයක් බවට පත්තුර. ඒ වගේම ප්‍රශාරලසිකම හත්තඇක මේ කතාව ඇතුලේ අපිට නිකං බාගෙට හෙළි දරවුුණු කොරුණු රණ කී පෙකුත් තියෙන බාගට වගේ තුමා කිව්වේ. තුමා කොමත් තෙල් ගල් අගුරු ගෑස් ගනීමේදී බරපතල දූසන වංචා සිදුවෙනවා කියලා නිකන්. කවුද සම්බන්ධ කකිෙන පිත් ං හොයාගන්නඩ පැරරිවුණ මේක ජනාදපති ේකම්කාරයාල ඒ කඩාදාල කැිටමතිවරයා ද නැත්තන්දි ගුල් එකකතු වෙේලද කියෙන ලොකු කතාවක පොඩි කෑල්ලක් ෘුසාාන් රලසික මහත්තයා ලියට දැම්. අපි රුසාාන්රන්සික මහත්තර කියනවා ඒ ලොකු කෑතාවේ පොඩිකෑලිය ලියටදාන් දෙපා රෘසාාන් රංසික මහත්‍යයෝ ඒ ලොකු කතාව ගෙඩිය පිටින්ම ලියටදාන්න. ොකද සමහයියට තුමා ැිට ඇමතිවරෙක් දිට පහුගගේ කාල කැපිට මත්‍යන්සල කැබි මණ්ඩලේ කැබිට සාකච්ඡාව සිදුවනුවෝ හොඳ හැටි දැකල ඇති අපිට හොදකින්න මා්‍ය ොදකින ේවල්වෙල ඇති. නි මට පේනවා ප්‍රෘෂාන් රණසිංහ මහත්ත්‍යයාගේ මේ අර්ද හෙළිදරව කිරීමත් එක්ක ඉදිරියේදි බරපතල වංචා දූසන පිල්ිබඳව තව අලුත් තලු දිසාවන් මාන්‍යයන් නොලට දේවල් හෙරි දව වයි කියලා මොද අපිට ආරංචි ය කැබිනට මණ්ඩලේ කැබිනට් ඇමතිේරු එන්නේ තමන්ගේ කැබිනට් පේපර එක අනුමත කර ගණඩ ඉතරයි. තමන්ගේ කැිනට් පේපර එක දෙක අනුමත කරලා ඒ වගේම සමහර ඇමතිේරු ඉන්නවාලු ඉතුරු කාල වෙලාම නිදාගන්න ඇත්තින්න වලු. එනිසා රුෂාණමසිංහ මහත්මය සතුූ විසාාල වංචා දූෂන පිළිබඳුව රොතුරු තියෙනවාගේෙන අපිට පැදිිය නිසා පිරෂාණ නසික හත්ැන කියෙනවා බතුමා මන්දන්නය ඔබතුමාද පාලිමේන්තුර ඇවිල් ලැටිය බතුමාගේ ඊළඟ දශපාල තිීන්දුව මොකත්ද කියෙන අපි දන්නේනෑ අපි විශ්වාස කරන ඔබතුමා මේ ඩීල් ඇති ඒවගේම හොරකං නැති බොරුව නැති දේශපාල ව්‍යාපාරත්තක එකතුවේ කියලා ඉති අද ඩීල් ඇති එකම විපක්ෂයේ බලවේගේ තමයි සමගජන බලවේගේ ප්‍රේ දස මහත්තයට ඩීල් තිහින්න තමයි සජිත් ප්‍රේති වවන්ස මාත්මයා ප්‍රජුව ටිකත් අද වචනෙන් අපි දැක්ක පහුගේ ටිකේ දිගටම රාජපක්‍රුන්ට ආ්ඩෝරර් විරුදදු ඇතුමාගේ ප්‍රහාරයෙල්ලො එනවා ඩීල් තියනය තමයි පොඩක් නියවටල් එකේ එකහන්න නිකං දැනෙන් නැතිරන්නගහන්නේ නිකං කොනිත්තර වගේ චූටයට දස්ට කරන්න තත්ටු කරන්නේ හෙමයි නමුුත් සජි ප්‍රම ස මැතුම අදීින් පහරදුන්නා තදින් දෂ්ට කරවා කියන්න ඕනදේ තදින් කිව්වා එත මේරටේ මිනිස්සුන්ට බොහෝම පැහැදිලියද සජිත් කියන්නේ දීල් ලති නායකෙක් කියන කාරණ. දීල් ලති නායකෙක් කියෙන කාරණ. ඇති රුෂානර්සික මහත්තය කතා ඇතුලේ එනිසා අපේ දකිනවා විශාල රහස් ගබඩාවක් එතුවා සතුව තියෙනව ගෙන කාරණෙ ඒ පසුග කාලෙ මේ කැබිේ මණඩල මේ ආණ්ඩුවේ සිදුණු වංචාදූස ගැ තුමා බොම ප්‍රසිද්ධිය ක්‍රිට් පාල ණ්ඩලේ ක්‍රිකට් ගැන තාකරා වගේම ඇතුමාට අපි කියනවා මේ ඔබතුමා ඉංගි පල කරපු ගල් අගුරු තෙල් ගෑස් ඒ වගේම තවත් ඒ හා බැඳුුණු නොයෙක් අමාත්‍යන් සොල පසුගේ කාලය සිදනු වංචාදූසර පිල්බඳව හෙ දරව කරලා ඔබතුමා පි දන්නවා හොරෙක් නෙමේයි කියර කාරණය වංචා දූෂණ කරරපු කෙනෙක් නෙමෙයි. අපිට දේශපාල මත තිබුලත් ඔතු පිරිසුදු නායකෙක් විදිර පහුගේ කාලේ නැමතිව එක් ද ටතු කර. අපි හරිදේවන ප ක්ෂක් ග ිට පි ටිය කො මහරු තන් ර සිහවුවෙන් පිහිට කිය න න නුට අර් දක්ගන්නපුුව හැයි හරිදේවෙනුවෙන් පිටි සිටීම සාහ දීල් ලතුව. මත රිපත් කිරීම ම සමග ජර ලවේගේ ද ි දිගදිගව කර. එනිසාප බලාපොත්තුර ඉදිරයේද මේ ඩීල් ඇති මිනිස්සුත් එක්ක ප්‍රබල විපක්ෂයක් ගොඩනගන්න ප්‍රබල සන්ධානයක් බලවේගයක් ගොඩ කරලා ගොඩ නගලා. ඒ තුළින් අපේ රට ගොඩනැගීම සහ ජනතාව මේ වැඩ යින්තිේ නව අාදීෙන් ගොඩ ගැනීම තම අපේක මාරමමුන්. එනිසාපිය වෙනුවෙන් කරන්් වන්නක්ියරු ක්‍රියාමාර්ග ගන්න බලාපොතු වෙනවා. අපි දන්න අද ප්‍රෂාන් රණසිංහ. ඇමතවරයාට මේ කියන්න මේ කරන දෂ්ට කරයි කියරන්න දෂ්ට කරලා තියන්නේ ගජමිතුරන්න ආරක්ෂා කරන්න කියෙන කාරණන්නේ. තුොර ගජමිතුරු වාදය තන් අපිට පරාජය කළ යුතු තියෙනවා. දූසිිතයන් ආරක්ෂා කරන අපේ පරාජය පත් කළ යුතුව තියෙනවා.සාපි ගජපිතුරුවාද නියෝජන කරන්නන්න දූසිතය නයෝජනය කරන්න එන්න ඩේලුත්නැති පක්ේ සම ජනවල වේගේ සජිම දසමැතුමයි ක්ඩ විදී අප. ඒවගේ වද අපි දකින විදාායකයේ වින් අපි දන්න වලික මසක ජාතිපෙත්ව තර පාලිමේන්තුර ේෙනනවා එක වර්දක් දකි නනෑ. ඇැයි අපිට නිකන් දැනෙනවා විදාායකය විසින් ව්‍යවස්ථාදායකය යටපත් කරමින් යනවාද කියන සැකේ අපිට දයනු. ස්වාධීන කොපිසන් සබාලට ඇතුමාතපෝනු පාර්ලිමේන්තු කටයුතුලට ඇතුමාත පෝන පාර්ලිමේතු වෙලාවන් පිළිබඳ තු දස්දක් වුණ. ඒ මදවට අපි දකිනව පාර්ලිමෙන්න්තුවේ ආණඩුක්ෂය සහරු පාර්ලිමේන්තුවේ සජීවි විකාසයක් ප්‍රමාත කරන්න උස්සා කරු එකට භාවිත කරන පවදස මහත්තයගේ නමත් පාච්චි කල් ඒ ගැන පහ ගෙටිගේ සජිත් පැවස මැත්තුමාගේ දරුණු ප්‍රහාර හමුවඒ අද ආණ්ඩුව සමස්තාආණ්ඩුවක් විදියට තැති ගැණනිිලා ති ඔවුන්ට දැකද රටේ ජනතාව පාර්ලිමේන්තුවේ ද ැලීමත් රපතර ප්‍රශ්නයක් බවට පත්තුරවාදයෙන්නේ එනි සජී විකාශය නතර කිරීම සඳහාව පිබුරු පද් මේ සකස් කරමින් යන්න කියලා අපිට බරපතල සකයක් තිීරු දවගේම අපි දැක්කා පෞගේ ටිකේ පොලිස්පතිවරයෙක් පිළිබඳව බරපතර ප්‍රශ්ටයක් තිබුණු සිඩී විකරවත් මත්ත්‍යයාගේ පොලිස්පතිදූරය අවස්ථා ගන්නාවකදී සතිය දෙක කල්දාල දැන් කල්දාලා කල්දාලා දැන් මේ ආයයි කල්දාන පුළුවන් තත්ත්වයක් නෑ. ඒේ අස්සම ජාතිවාදී හැකි මැතිවෙන ආකාරෙත් අපි දැක්ක අදහස් දක් කියලා තියනවා අපි දැක්කා සෙල් ගාමිනි පියුතුමායක නිවැරදි කරලා තිබුණ සිංහල බෞද්ධ නායකයන් තන්තුරට පත් කරනවට අපි විරුද්ධ ැහැෙන. මේ අදන්නේ අර පරණ ජාතිවාතී මේ රොටියම පුච්චන්්ඩද කියනෙ අපිට ප්‍රශ්නයක් මොකද රාජපක්ෂ කඳවුර හැමදාෑම ජාතිවාදී නැති හොටිය තමයි පුච්චල රටේ ජනතාවට කණ්ඩ දුන්නේ. ඒ රොටියෙන් තමයි ගොඩගේී ඒ රටයෙන් තව බඩපුරෝගත්ති. ඉතින් අපි දන්නවාද චන්දපදනක් නති පොහොට්ටුව සහ ආණ්ඩුව මේ රනිල් රාජපක් සාආණ්ඩුව දැ මේ ගොල්ලුව එකක් මෙගොල එක සදානකින් තමයි චදල්න්න බලාපොත්තු නි ිනිකක්ද අපි ොහො පහැදිලිට චන්දලකුණු ගැනත් අපිට ආරංච ඇවිල්ල තියෙනවා එනිසා මේ රනිල්රාජ පක්ෂ අනාගත දේශපාලන ඉලක් වගේම අනාගත මැතිවරණ සඳහව න්‍යායපත්‍ර සකස් කිරීමේදී මේ ජාතිවාදය සිංහල බෞද්ධකම නැවත පොරෝ ගන්නා දන්න අපි දන්න රනික සිංහ මැතිතුමා මට කලින්න්නම් සිංහල බෞද්ධකම දේශපාලන ඕූමනාවන් මත පාවිච්චි කරේ නෑ. නමුත්ද රනිර්රාජපක්ෂ එක කඳවුරක්වීම හහා. ඒ රාජපක්ෂවරුන්ගේ ජාතිවාදී සලුපිලි එතුමත් ඇඳන්ට කටයුතු කරලා දන්නේනෑ ැ අපිට තමහරලාට පාර්ලිමේන්තුයති පේනවා සහරු මැමතිවරු එදසා නැශලල්ල එක ඇඳ සුදදුුවඇඳපු ඇතිවරු දැන් කෝට දිනවා ිකසින් මත් කෝට දින හිද. ැ ඒවගේම හනිල්ලික්කවසිංහ මහත්තය මේ පොහොට්ටුයායගේ ජාතිවාදී සලුපිළි පලදිනවාද කියන සැකයක් තියෙනවා අපිට. එනිසාද අපිට එකක් පැහැදිලි මේ ආණ්ඩුව තාව කෙටිකාලයක් තුළ නැවතවතාවක් මේ රටේ ජනතාවෙන් ප්‍රතික්ෂේප ආච්ච්‍ය ආ්ඩුවක් බාට පත් වෙලා තිෙන. ගෝටාභය රාජපක්ෂ දාල අදදි තිබුණුතැනත් එක සසන්ධනය කරලා තමයි ආණ්ඩුව දුවන්ඩ උත්සාහ කරන්න ඔවුන් දැන්ගේෑ ඇස්පෝලිනෑ දැන් තෙල්පෝලිින්නෑ දැන්ගෑ සිගයක් නෑ තෙල්ලිගයක් නෑ තැන් රට හරි ඒදා තිබුණ තත්වත්ක් සංසන්ධනය කරලා ගත්තොත් හැමදෑම රට හොඳ රට හොඳයි රට හොඳගේ කියගේ අපට ඉන්න පුලුවන්. පෙදාාගතිී පුතත්වත් එක්න මේ සසධය කරන්න ඕනේ ලෝකය අනිති රටවල්ල එක් ලෝකය අනි ර්ථකයන්න එක් ලෝක අප කලාපයනි රටවල්ක් අප කලාපය අ ආර්ථකරන එක තම අපි සංසන්ධනය කරන්න ඕනේ ගල පන්න් ඕන. ඒසායේ අනිතකුත් සංසන්ධනයන් කිරීමේද අප රට දින්නන්නේ තම පහත්වත්වෙක් අප රට ආර්ථකය පහත් අප රට ජතාවගේ ආදය කඩාවැඩල දමන ඉහළකිල්ලා ඒවගේම රටේ ජනතාවගේ ජියවන මටම පල්ල හැට කියල්ල. නි කියටොත් අපි විශ්වාසක කරන්නේ නෑ ශ්‍රී ලංකාව පටක් ඉදිර ස්රහ න්න එක කියෙන කාරණ ටක් ඉදිර ඉන්න ස්තරයි ඉන්නවා එක කිය කාරන අපි කියටොත් පින්නේ නෑ විශ්වාස කරන එක පට පල් බොරුවෝ. ඒවගේම එදනේ දෙදස් හතලස් සටදක්ව අවු ඒ සිහින අපි සමක ජනපලව ඉදිර ටේ පෙන්න න්නේ නෑ. අපිට ඕනේ කඩිනම් ආර්ථික වර්ධනයකුත් එක්ක වේගවත් ගමනක් යන පුළුවන් රටක් නිර්මාණය කරන්නසාහ මධ්‍ය කාලීන කෙටිකාලීන වැඩ පිළිුලුත්ත එකක රට ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කරන්න. විසේසෙන් බඩු මිලාඩු කිරීම තමා රටක මිනිස්සුන්ගේ ජීවනතත්ව උසස් වීමේ ප්‍රධානම මංසල කනො විදි අපි දකින්නවා සමග ජන බලවේකි ගො බඩුමිලලාඩ ඇති ිනිස්සුන් ජීවනතත්ව. සියලු ජනාගම පාහේ ඉස්සරාටයනු ඒ ඉලක්වලට අන්න පුළුවන් ආර්ථක වැඩ පිල්ලක් ක්‍රාත්මකිරීම සඳහා වූ වැඩ පිල්ල අපි සමග ජන බලවේගී තිර නිර්මාණය කරමින් ඉන්නේ කොහොමනත් අි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දධ මැතිවරව සරක් බාට පත්තයි කියන. මම මගේ ඉංගියක් කියන්න අනිවාරයෙන් ලබන අවුරුද්දේ අප්‍රේල් අටඉනි දර කලින් පාර්ලිමේන්තු මැතිවරණයක්ැකිනවා ජනාධිපතිවරයට කලින් ඒ පාර්ලිමේන්තු මැතිවරණේදී අනෙල්ලික් සිහ මහත්වෙල පෝොට්ටුව එකට ඉල්ල නෝ අපි සමග ජනබලවේග විදිර දැවන්ත සධානයකින් අපි දිරිපත්වරු ඒ සන්ධානය මේ රටේ ප්‍රධානම බලවේගය බාට පත් කරලා පාර්ලිමේන්තු මන්ත්‍රී වරු එකැසි තියකටේ ප්‍රමාණයක් පත් කරලා සක්තිමක් ආණ්ඩුවක් නිර්මාණය කරීම සදහවූ වැඩිබෙල් අපි ක්‍රියාත්ම කරනු. එනිසා අප සියලූම බලවේගොල්ට සමාජක්‍රියආකාරයෙන්ට ආරාධනා කරන සමග ජලබලවේගේ සමග සධානඇත්තක එකතුවෙන්න කියලා. මොකද මේ රට ස්සරට අරයි යන්න පුළුවන් ජනමතයක් මේ පාර්ලිමේන්තුවට නෑ. නම නපුරු කිව්ව වගේ මේ නමනි පාර්ලිමේන්තුවට ජනමතයක් නෑ. ඒ ජනමතය ගෝටාභය ජනාජිපතිවරයාගේ පලායමත් එෙක්ක ඒ ජයමතය ඕසූන. ඉ ජනමතයක් නැති පාර්ලිමේන්තුවයි දෙසිවසි පහේ ඉඳීම පලක් නෑ. අපිටත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඇත්තරම කිසිම ප්‍රියක් නෑ ප්‍රසාදයක් නෑ. මකද රටේ මිනිස්සු දෙසේෂු පහම පයි කියන්නේ සාධාරණ හේතුවක්කින්න. ඒ නමනිද සිදුවමත්ක ගෝටාපයක පලාාගිය මේ ජනමතයක් නිස්ක්‍රීිය කරලා නිසේද කරලා. සූ්‍යය කරන. සූන්‍ය කරවූ පාර්ලිමේතුවක මම මන්තීවරයෙක් වුණත් විපක්ෂේ මංහිතර මටත් ජනමතයක් නෑ කියල. තිය එනිසා තමයි අපි කඩිනම් පාර්ලිමේතු මතිවරණයක් ජනාධිතිය වන සූදාරම් ජනාාධපතර කලින්තියන්න්නේ කාහරි ප්‍රශ්නයක් නෑ. තියලා අපේ රට වේගවත් ගමනක් යන්ඩ ආරම්භයක් දෙන්න කටයුතු කරොත්තමයි හොඳ. තිය නිසා අපි බලාපොත්තුරෙන ධදස් විසි අතරය. ඒ එ මෙන ඕෑම මැතිවරණය එකට මෝන දේලා සජි ප්‍රවදහස මැත්තුමත් එක්ක ඩීල් නැති ආණ්ඩුවක් හදන්. පිරිසුදු ආණ්ඩුවක් හදන්න. දූෂණ වංචා නැති ආණ්ඩුවක් හදන්න. ඒවගේ ලෝකෙට් ස්රටරගෙන පුළුව ලෝකෙත්තක් ද්වන්න පුුවන් ආර්ථක වැට ොලොුත්තෙක්ක ට දියුණු කරන්න. එ වැඩපිල්ලක් නතුව රටවල් දියුණු කරන්න බයි. කටින් බතල හිටවන්න පුළුවන් හැබ හැබැහිම් බතල හිටවන්න කියම එක ඉට හාත් පසිම්ම වෙනස්. ටොට බරපතලතත්වය. ඒනිසා නිවරදි කණ්ඩා මක්කින්න පක්ෂයක් කිදිර අප කටයුත්ත කරනවා.